අභිගුතේ සරල රේඛා ආශ්‍රිත කෝණ කියන එකේ සරල රේඛාවක් මත කෝණ අංශක 180යි කියලා ඉගෙන ගත්තා ඊට පස්සේ අපි ප්‍රතිමුඛ කෝණ කියන්නේ මොනවාද කියලා ඉගෙන ගත්තා නේද ඊට පස්සේ ප්‍රතිමුඛ කෝණ විශාලත්වයෙන් සමානයි ඒ ඇසුරෙන් අපි ගණන් හැදුවා දැන් තියෙනවා අපිට අලුතෙන් කෝණ වර්ග කිහිපයක් ඉගෙන ගන්න අනුමාත්‍රකාවල යාගමු අනුරූප කෝණ ඒකාන්තර කෝණ හා මිත්‍ර කෝණ අනුරූප කෝණ ඒකාන්තර කෝණ හා මිත්‍ර කෝණ අපි මේක යටතේ මුලින්ම බලමුකෝ තේ මේ අනුරූප කෝණ කියන්නේ මොකක්ද කියන එක යටතේ මුලින්ම අනුරූප කෝණ මේ අනුරූප කෝණ කියන එක හැදෙන්නේ හොඳට බලා ගන්න මම මුලින්ම අඳිනවා පුතේ සරල රේඛා දෙකක් හරි මෙන්න සරල රේඛා දෙකක් ගන්න छेदने මෙන්න මේ රේඛාවට අපි නමක් දෙනවා සරල රේඛා දෙකක් තවත් රේඛාවකින් ඡේදනය වුණාම ඒ ඡේදනය වෙන රේඛාවට අපි කියනවා පුතේ තීරයක් රේඛාව මොන රේඛාවද තීරයක් රේඛාව තීරයක් රේඛාව කියලා කියනවා හරි එහෙනම් මේ අනුරූප කෝණ කියන එක ඇති වෙන්නේ සරල රේඛා දෙකක් තීරයක් රේඛාවකින් ඡේදනය වුණාම. එතකොට පුතේ මේ බලන්න. මෙන්න මෙතන කෝණයක් තියෙනවා නේද? හරි? මම මේ කෝණය A කියලා දාන්නම් සිම්පල් එකක් උර. පුතේ මෙන්න මේ කෝණයට අනුරූප කෝණය වෙන්නේ මෙන්න මේ රේඛාවේ මෙතන යට කෝණය. ඔය කෝණ දෙක අනුරූප කෝණ කියලා බලන්න පුතේ ඒක හැඩය නිකන් F අකුරක් වගේද කියලා මේ F අකුරක නිකන් හැඩයක් පෙන්වුම් කරනවා එතකොටනේ. ඒත් මෙන්න මේ තී අනුරූප කෝණ කියන එකේ හැඩය වෙන්නේ F අකුරක කෝණයක හැඩයක් තමයි ගන්න. මෙන්න මෙහෙම යටින් යට. ඒත් මේක මේ හැමතිස්සෙම මේ අතටම තියෙන්නේ නෑ මේක අනිත් පැත්තටත්. කණ පිට. ඒත් මේ බලන්න මේකෙම මෙන්න මෙතන කෝණය දිහා බලන්න මම මේක සිම්පල් b කියලා දාන්නම් එහෙනම් මේ සිම්පල් b අකුරට අනුරූප කෝණය වෙන්නේ ඊට උඩ රේඛාවේ එහා පැත්ත අර f අකුර කණ පිට හැරිලා වගේනේ හොඳට බලන්න එහෙම එකක් නැද්ද කියලා මෙන්න අනුරූප කෝණ යුගලය b b හරි ඊට තවත් තියෙනවා අනිත් පැත්තෙත් තියෙනවා ඔය වගේ මම මෙන්න මේක ලකුණු කරන්නම් මෙතන c කියලා එනවා මේක අනුරූප කෝණය වෙන්න ඕනේ පුතේ F අකුරනේ අනිත් පැත්තට. ඒක මෙන්න මේ CD කියන රේඛාවේ උඩ පැත්තද ඊට යට පැත්තද? යටනේ මේ මේකෙත් යට නම් මෙතනත් යට. මතක තියාගන්න ලේසි. මෙන්න අනුරූප කෝණය C. එතකොට පුතේ තව අපි කෝණයක් තියනවා මම මේක ලකුණු කරන්නම් මම මේ පාට නිල් පාට ගන්න. මෙන්න මේ මයික d කියලා ලකුණු කරොත් ඊට මේකේ අනුරූප කෝණය ඊට උඩ එකනේ මෙන d. හරි මම මේක අංක දාන්න පුතේ මේ d 1 ඊට මේකේ අනුරූප කෝණය තමයි මේ d 2. ඔය විදිහටම මේ c 1 මම මේක c 2 කියලා ලියන්න. මේ තියෙන්නේ a 1 ඊට මේ a 2 අනුරූප කෝණ යුගල. ඊට මේ b 1 ඊට මේ තියෙන b 2 මෙන්න එහෙනම් අනුරූප කෝණ යුගල ටික
හොඳට පැහැදිලි කරගන්න බලන්න ඒකේ තිබ්බ හැඩය a1 හා a2 අනුරූප කෝණයක් ගන්න ඊට පස්සේ b1 හා b2 ඊළඟට ගත්තොත් c1 හා c2 එනවා d1 හා d2 උදේ මේක අදිද්දී ඔයාලා පුතේ පාට අනුව වෙනස් වෙන්න අඳින්න ඒ කියන්නේ අනුරූප කෝණ යුගල එකම විදිහට නිරූපණය කරන්න අඳින්න මං අඳපු විදිහටම වෙන අනුරූප කෝණ f අකුරේ හැඩය කියලා මතක තියාගන්න ඊට පස්සේ පුතේ තවත් කෝණ වර්ගයක් හදනවා කියන්නේ මේ තවත් එකක් තියෙනවනේ ඒකාන්තර කෝණ කියලා මේ ඒකාන්තර කෝණ හැදෙන්නේ මෙහෙමයි ඊළඟ අනුමාත්‍රකාව ඒකාන්තර කෝණ කලින් වගේම සිද්ධියක් වෙනවා පුතේ සරල රේඛා දෙක තවත් රේඛාවකින් කැපෙනවා දැන් අපි මේ වලට කියන නම දානවා මේක AB කියලා නම් කරොත් මේක CD නම් මෙන්න තව රේඛාවක් මම නම් කරා PQ කියලා ඒතර මේ රේඛාවට අපි නමක් දුන්නා මොන රේඛාව කිව්වද තීරයක් රේඛාවනේ තීරයක් රේඛාව හරි පුතේ එහෙනම් මෙතන මේ තීරයක් රේඛාව මේ බලන්න පුතේ මෙන්න මේ වගේ කලින් වගේම කෝණ හැදෙනවානේ මෙන්න මම මේක a1 කියලා නම් කරන්නම් මෙන්න පළවෙනි කෝණේ a1 ඒතර මේකේ අනුරූප කෝණය තමයි අපි මෙතන යටින් නම් කරේ ඒකාන්තර කෝණය කියන්නේ පුතේ මේ රේඛාවේ මෙන්න මෙතන තියෙන එක මේ බලන්න මෙන්න මේක ඒ දෙක කියලා නම් කරා. ඔන්න ඒකාන්තරක. අහ කෝණය තියෙන පැත්තේ නෙමෙයි අර තීරයක් රේඛාවෙන් අනිත් පැත්තේ උඩ පැත්තෙන් තියෙන මේ පැත්තට වෙන්නේ මේ. හරියට නිකන් මේක ඉසෙඩ් අකුරක හැඩය පුතේ. මේ පැත්තර මිසෙඩ් එක නෙමෙයි අනිත් පැත්තර එන්නත් පුළුවන්. හරි. ඉසෙඩ් අකුරක හැඩය තියෙනව නේද? අනිත් පැත්තර මේ. මෙහෙට ගියා පහළට ආවා ආයි මේ පැත්තර ගියා. මෙන්න එතන තවත් කෝණ ඒකාන්තර කෝණයක් හැදෙනවා පුතේ. එන මෙතන. එතන මේක b1 වුණොත් එහෙනම් මේක ඒකාන්තර කෝණය වෙන්නේ. එන මේක මේ b2. එහෙනම් මේකේ ඒකාන්තර කෝණ යුගල් දෙකයි පුතේ තියෙන්නේ. අනුරූප කෝණ යුගල් තමයි හතරක් හැදෙන්නේ. ඒකාන්තර කෝණ යුගල් දෙකයි. ඒක හා a2 එතන b1 හා b2 හරි මතක තියාගන්න ලේසි අනුරූප කෝණ යුගල් හතරක් හැදෙනවා ඒ ඒකාන්තර කෝණ යුගල් දෙකයි හැදෙන්නේ ඒකේ තියෙන හැඩය හොඳට මතක තියාගන්න z අකුර හැඩයෙන් ගන්න පුළුවන් ඊට පස්සේ පුතේ තව කෝණ වර්ගයක් හැදෙනවා කියුවානේ මිත්‍ර කෝණනේ එහෙනම් ඊළඟ එක මිත්‍ර කෝණ තොර අපි බලමු මොකක්ද මේ මිත්‍ර කෝණ කියන්නේ කලින් වගේමයි රේඛා දෙකක් තියෙනවා තීරයක් රේඛාවකින් ඡේදනය වෙනවා කලින් විදිහට මම නම් කරන්නම් මේක AB CD මේ තියෙන්නේ PQ අපි කිව්වා මේ තියෙන්නේ තීරයක් රේඛාව හරිනේ මෙන්න එනම් උදේ මිත්‍ර කෝණ හැදින්නේ මෙහෙමයි මෙන්න මේ කෝණය මම තෝරගන්නම් A1. උදේ මේකේ මිත්‍ර කෝණය වෙන්නේ එයක් එක්කම යටින් තියෙන ඒ පැත්තෙම තියෙන කෝණ. යාළු කෝණේ. යාළුවා මිත්‍රයා කියන්නේ. මෙන්න A2. මේ මිත්‍ර කෝණ. හරියට නිකන් C අකුරක් නේද නිකන් පොටුවට ලියලා. ඕන. ඉතර එහා පැත්තේ තියෙන අබුද මේක b1 නම් මෙතින් b2 ඇතුලින් යනවා ඒකාන්ත මේ මිත්‍ර කෝණ යුගල පුතේ දෙකයි තියෙන්නේ ඒක හා a2 ඊට පස්සේ අපි ලකුණු කරා b1 හා b2 මෙන්න මිත්‍ර කෝණ යුගල එහෙනම් පැහැදිලිද මුලින්ම බැලුවා අනුරූප කෝණ ඒතර අනුරූප කෝණ යුගල් හතරක් තියෙනවා
අනුරූප කෝණ ඒකාන්තර කෝණ මිත්‍ර කෝණ සෑදෙන්න නම් මේ රේඛා දෙක තවත් රේඛාවකින් ඡේදනය වෙන්න ඕන අපිට ඒ රේඛාවට කියනවා තීරයක් රේඛාව කියලා නේ හරි වෙන අනුරූප කෝණ යුගල් හතර ඊට පස්සේ අපි ඒකාන්තර කෝණ යුගල් දෙකක් තියෙනවා කියලා ඉගෙන ගත්තා ඊළඟට මිත්‍ර කෝණ යුගල දෙකක් තියෙනවා කියලා ඉගෙන ගත්තා